තීරණයක් ගන්න බෑ. නීතියට අනුකූලව තමයි අපි කරන ඕනම දෙයක් කරන්න ඕන. හැබැයි රටේ තියෙන නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා බන්ධනාගාරවල බොහෝ කාලයක් යම් මුදවිය රඳවාගෙන ඉන්නවා. උදාහරණයකට ගත්තොත් සමහර වෙලාවට යම් සැකකාරයේ ඔහුට විරුද්ධව නඩු තීන්දුව ලබා දෙන එකේ ඔහු රිමාන්ඩ් භාරයේ ඉන්නවා වසර 2 3 4 5 එක එක කාල සීමාවක්. ඒතර ඔහු වැරදකාරය කරලා අවුරුදු අපි හිතමුකෝ 10ක සිරදඬුවමක් නියම කරා කියලා. ඔහු අභියාචනයක් ඉදිරිපත් කළොත් ඒ කාල සීමාවෙත් තැපදුන්නේ නැත්නම් ඔහු ඒ තින්න රිමාන්ඩ් භාරයේ. අවසානයේදී අභියාචනා අධිකරණය හරි ශ්‍රේෂ්ඨාධිකරණය හරි ඒ මුල් අධිකරණයේ තීන්දුව ස්ථිර කරපුවාම අවුරුදු 10ක් කියලා. ඒ අවුරුදු 10 ගණනය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නේ දිනේ ඉඳලා. හැබැයි ඒ වෙනකොට සමහර විට ඒ පුද්ගලයා රිමාන්ඩ් භාරයේ අවුරුදු 10ක් ඉඳලා. එතකොට ඔහුට තව අවුරුදු 10ක් ඉන්න වුණොත් අවුරුදු 20ක් වෙනවා. ඉතින් ඒ නීතියේ තියෙන දුර්වලතාවයක්. ඒක නිසා අමාත්‍ය මණ්ඩලයේ මූලික ප්‍රතිපත්තිමය අනුමැතිය මම ලබාගෙන තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන්න කෙටුම්පතක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ රිමාන්ඩ් භාරයේ හිටපු කාල සීමාව ප්‍රධාන සිර දඬුවමට හිලව් කිරීම සඳහා නීතිය වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒක මම බලාපොරොත්තු වෙනවා තව ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.